හිතන්න බැරි සිද්ධියක් අතරත් බල ජීවිතේ ලංකාවෙම එක ලංකාවෙම එක වුණා. ඇත්තනම් මම කීරවත් හිතුවේ නැහැ ඒ වගේ මේ ලැබෙයි කියලා. මේ යුරෝපෙන් මට ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා මේ සමහර ස්ක්‍රිප්ට් කරන්න එපා කියලා. ඒවා අයින් කරන්න කියලා. මම කරපුවා අයින් කරන්න කියලා. එයාට කරපුවා මට කරන්න එපා කියලා තමයි කියන්නේ. පිට රට වල කියන්නේ යුරෝපයට මේක ගිහිල්ලා තිනවා කියන්නේ මගේ දේවල් එහෙ බලනවා කියන්නේ. මගේ දේවල් එහෙ බලනවා කියන්නේ මම ආඩම්බර වෙන්න ඕනේ. ආඩම්බර වෙන්න ඕනේ. මේක ඇවිල්ලා වෙස්සලාගත ආශිර්වාදයක්. ඉතින් මේ දෛවඥෙක් මට දවසක් කියනවා ඉඳගෙන මේ මහත්තයා දවසක විලියම් රංගන ශාලාවේ ඔයා ඇක් කරනවා කියලා එංගලන්තේ. මට ඕක කියලා විහිළු කරන්නේ. එතකොට නම් පොඩි එකක් ආවට. ජීන්තියක් ආවා. බීන් මීට අවුරුදු 12කට විතර ඉස්සෙල්ලා ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය චරිතයක්. බීන් උනේ කොහොමද? බීන් වෙච්ච විදිය ගැන ඇත්තටම මේ අද හිතනකොටත් මහා පුදුම සහගත වැඩක් ඒක. කියන්නේ හිතන්න බැරි සිද්ධියක් අතරත් බල ජීවිතේ. ලංකාවෙම එක? ලංකාවෙම එක වුණා. ඇත්තටම මම කීරවත් හිතුවේ නැහැ ඒ වගේ මේ ලැබෙයි කියලා. සහ ඒ වගේ දෙයකට මම යොමු වෙයි කියලා. කොහොමද යොමු වුණේ? ඇත්තට මේක යොමු වුණේ මං වැඩ කරපු ආයතනෙන්. ආයතනෙන් ඉතින් ඒ අපේ ඔෆිස් එකේ හිටපු account කරන ළංගි තමයි මේක බල්ලා ඉවරලා කිව්වේ. අයියේ ඔයා මේ වගේ කියලා ඉවරලා කම්පියුටර් දිහා බලාගෙන කිව්වා. මම දන්නේ නැහැ මොකද්ද මේක. ඔහොම කියන්නේ මේ ස්කෝල් යන කාලේදී එහෙම කවුරුත් කියලා නැද්ද මේ? ඉස්කෝල යන කාලෙදී එහෙම නැහැ. අපි කමඩි වැඩසටහන් කරලා තියෙනවා ස්කෝලෙදී. නෑ එහෙම උනේ නෑ. ඉතින් කියන්නේ මට බීන් කියලා කිව්වේ නැහැ. කියන්නේ අපි නිකන් මේ කමඩියට නම වර්තමානයේදී අපි කියමු දැන් විවාහ වෙලා එහෙම යනකොට දැන් කවුරු හරි කෙනෙක් එහෙම කියද්දි පොඩි කේන්තියක් එහෙම නෑ නෑ. දැන් ඒක ඒ කාලේ ඒ කාලේ කියන්නේ මට දැන් වයිෆ් කී ඔෆිස් එකේ මේ මේ ගර්ල් කෙනෙක් තමයි. ඉතින් මට ඕක කියලා විහිළු කරන්නේ. එතකොට නම් පොඩි එකක් ආවා මට. කේන්තියක් ආවා. කේන්තියක් ආවා. ඇත්තටම මාව විහිළු කර මේ කරන් තමයි මාව කේන්ති ගස්සන තමයි මේ මට ඕක කියන්නේ. ඔව්. කියලා ඉවරලා මේවත් ඒ වගේ අර මේ කියලා ඉවරලා. ඉතින් පහව කියනවානේ මේකෙන් ආවට පස්සේ මට ඒක සාමාන්‍ය දෙයක් වුණා. ඒක මට ඇත්තට ගාණක් නැතුව ගියාට පස්සේ මොකද දැන් හැමෝම කතා කරන්නේ මේ විදිහට. මොකද දැන් යාළුවෙක් කතා කරත් මම මේ ප්‍රසාද් කියලා කිව්වහම කියන කොයි ප්‍රසාද්ද මොන බීංග. ඉතින් එහෙම කතා කරන්න එපා. එහෙම කියන්න එපා මං කියලා. දැන් මගේ ෆෝන් එකේ මම සේව් කරලා තින්නේ ඒකනේ. නෑ හැමතිස්සෙම දැන් කවුරු හරි මගේ නම්බරේ සේව් කරනවා නම් ඒ නම්බරේ අනිවාර්යයෙන්ම බීන් කියලා දාලා තමයි මම නම්බරේ මේ නම ගහගන්නේ. නම ගහගන්නේ ප්‍රසාද් කියලා. ඔව්. එතකොට තමයි මතක් වෙන්නේ වලට. ඉතින් දැන් ඒක මාර ප්‍රශ්නයක් කියලා තින්නේ. දැන් ඒක කවුරු නම ගැහුවත් මේ 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 සේව් කරගත්තත් එහෙම තමයි මගේ නම යන්නේ. නම යන්නේ. පවුල ගැන කතා කරොත් නෝනයි පුතා ඉන්නවා. පුතාලා දෙන්නෙක් ඉන්නවා. පුතාලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනයි දෙක්කේ. ඔව්. මේ පොඩි එක්කෙනා. ඒගොල්ලෝ මොකද පවුලින් සහයෝගි මේ මේ ඉතින් මේ පුතාලා දෙන්නගෙන් ඇත්තටම ලොකු සහයෝගයක් ලැබුණා මට නෝනාගිනුයි පුතාලා දෙන්නගෙන්. මොකද මේ තුන්දෙනා තමයි මට සපෝට් කරන්නේ. මේක හරි වැරද්ද වෙන්නා. ආ මෙහෙම කරමු තාත්තා අපි මෙහෙම කරමු මේ. ඔව්. ඔව්. මෙතන වැරදිවා මෙතන කරා වැරදි. ඒක සෑහෙන හොඳයි නේ තියෙන්නේ. නැතුව. නෑ යාළගේ ඇහින් දකින්න එක හරිය අවංකයි. අවංකයි. ඒක හරියටම හරිනේ ඒක. දැන් තව කෙනෙක් බලනවා කියන්නේ ඉදිරියදීම තමන්ගේ අඩුපාඩුව හදාගෙන එළියට යන්න ඒක මාර වටිනා මාර වටිනා ඒක. ඉතින් ඒක නිසා මේ මට ඇත්තටම මගේ අඩුපාඩු හදාගන්න මාරම මේ හොඳ තරක් වුණා මේක gedara කියන එක. දැන් එතකොට ඔය තරංගෙදී ඉදිරිපත් වෙලා ප්‍රථම ස්ථානයේ. ඔව්. තමයි හම්බුනේ. ඊට පස්සේ ගොඩක් වැඩ එහෙම ඉන්නේ නැති ෆිල්ම් ඩ්‍රාමාස්. ඕ ඇත්තටම. ප්‍රතිවල එහෙම. ඔව්. චිත්‍රපටි තුනක විතර වගේ ඇවිල්ලා තිබුණා මේ කරාමම. තවත් එකක් මෑතකදී කරා ඒ වෙනම් තාම එඩිටා වෙ නැහැ. ටෙලි ඩ්‍රාමාස් කීපයකට වැඩ කරා. ඒක බලටම නිහඬ වුණා. ඇත්තටම නිහඬ වෙන්න සිද්ධ වුණා. එක පැත්තකින් නිහඬ වෙන්න සිද්ධ වුණා කොරෝනා නිසා. ඒ පස්සේ යානේක ඒක නිසා ඒ නිහඬතාවයත් එක්කම මාව නිහඬම වෙලා ගියා. නෑ ඊට කලින් මොකක් හරි බලපෑමක් හරි මොනවා හරි ආවද මේ මේ චරිතය කරන්න එපා. ඇයි මේ චරිතය කරන්න කියලා මොනවා හරි. ඔව් මට දැන් ඇත්තම කියනවා නම් මට ඒ වගේ බලපෑමක් මේ දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ මෑතකදී කියන්නේ මේ මේ මහ කාලයක් නෑ දැන් මට බලපෑම ඇවිල්ලා. මේ යුරෝපෙන් මට ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා මේ සමහර ස්ක්‍රිප්ට් කරන්න එපා කියලා. ඒවා අයින් කරන්න කියලා. මම කරපුවා අයින් කරන්න කියලා. ඉතින් මොකද සමහර ඉතාලිය ඇමරිකාව ඒගොල්ලෝ ස්ක්‍රිප්ට් කරලා දෙනවා මේ
බීන්ට එංගලන්ත එක්කෙනට. එතකොට එයාට කරපුවා මට කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒක නිසා නෙදර්ලන් වල ස්විස්රලන් වල හරි මේ රටවල් කීපයකින් ඒ කියන්නේ දැන් දැන් අපි රංගන ශිල්පීන් ජාත්‍යන්තර දින සම්මාන රැගෙන ලංකාවට එනවානේ. අනිවාර්යෙන්. මේ ලංකාවේ කරන නිර්මාණ වලට ජාත්‍යන්තරෙත් බලාගෙන ඉන්නවා දැන් මේ. අනිවාර්යෙන්. ඇත්තටම මට මේ මේ ඒ ඒ මේ මොනවාද ඒ බලපෑම මට මා ආශිර්වාදයක් කියලා මම හිතුවා. මොකද මම ඇත්තටම හිතාගෙන ඉන්නේ මෙච්චර දුර මං ගිහිල්ලා කියලා. ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි පිටරට බල කියන්නේ යුරෝපයට මේක ගිහිල්ලා තියෙනවා කියන්නේ මගේ දේවල් එහෙ බලනවා කියන්නේ. මගේ දේවල් එහෙ බලනවා කියන්නේ මම ආඩම්බර වෙන්න ඕනේ. ආඩම්බර වෙන්න ඕනේ. මේක ඇගල වෙස්සලාගත ආශිර්වාදයක්. දැන් ඔහොම කාලයක් ගිහිල්ලා ඒ වගේ රටකින් ආරාධනයක් හම්බුණා. ඇත්තටම මේ මගේ එහෙම සීනෙකුත් තියෙනවා. කියන්න බෑ සමහර විට නෑ අපේ වෙලාව කියන එක අපි දන්නේ නෑ කොයි විදිහට කැරකෙලා ඇයිද කියලා. ඉවරලා මේ කැරකුණා වගේ. ඔව්. ඒ වගේ දේකුත් කැරකෙන්න බැරි කමක් නෑ. අනිවාර්යයෙන්. ඒක මම හිතනවා දවසකදී සමහර විට වෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. කියන්නේ දේවල් නෙමෙයි. ඔව් මට මේ දෛවඥෙක් මට දවසක් කියනවා ඉඳගෙන මේ මහත්තයා දවසක විලියම් කියන මේ මොනවාද මේ 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 රංගන ශාලාවේ ඔයා ඇඩ් කරනවා කියලා එංගලන්තේ. එංගලන්තේ විලියම් එක කියන්නේ මේ මේ මොනවාද වේදිකා නාට්‍ය මේව කරන මේ 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 රංගන ශාලාව. රංගන ශාලාව. ඔව් ඒකේ ඇඩ් කරනවා කියලා කිව්වා. හරිද? දැන් මනුස්සයෙක් නැහැ මෙරිලා. ඔව්. ඉතින් මේ දැන් සමහර විට දැන් ඔය යන ගමනේදී ඇසිස්ටන්ට් හැටියට මම යන්නත් පුළුවන් නේ කියන්නේ. දෛවය කියන්නේ ඒකයි. දෛවය කියන්නේ. දෛවය අපි දන්නේ මොන විදිහට විසඳනවාද කියලා. ඉතින් ඒක නිසා අපි සුබපතන MM20 TV මගේ නාලිකාවෙන් මම සුබපතනවා ඒ සිහිනේ සැබෑ වෙන්න කියලා. අනිවාර්යෙන්. එතකොට මේ ඇයි මේ වගේ දේවල් පාවිච්චි කරන්න උන්නේ? ඇත්තටම මට අද ක්ලච් ටිකක් පාවිච්චි කරන්න සිද්ධ වුණේ මීට වසර එකමාරකට කලින් සිද්ධ වෙච්ච අභාග්‍ය සම්පන්න සිද්ධියක් නිසා. මාව මේ ටයිල් පොළවල ඉස්සලා වැටිලා ඒකෙන් සිද්ධ වෙච්ච සිදුවීමක් තමයි මේ මගේ උකුලටේ කැඩුනා. කැඩලා මම ඉතින් එක තැන හිටියා මාස 4ක් විතර වගේ ඇඳෙන් බහින්න බැරුව හිටියා. ඊට පස්සේ ක්ලච්ස් වලින් මම පොඩ පොඩ ගේ ඇතුලේ හිට මෙහෙට යන්න මේ වුණා. ඉතින් මම මේ ළඟක් වෙනකම් බෙහෙත් කරා. එක දිගටම සිංගල බෙහෙත් මං කරේ. ඔව් එක දිගටම කරා. ඇත්තටම සෑහෙන ගුණයක් තියෙනවා. මම හිටියත් එක්ක බලනකොට දැන් සෑහෙන ගුණයක් තියෙනවා මට. ඉතින් මේ තත්ත්වෙන් හරි අද ඉන්නේ ඒ ගුණයත් එක්ක. දැන් පොඩ්ඩක් අඩිය ගහලා චුට්ටක් එහෙමට යන්න පුළුවන්. ඒත් මට අඩිය ගහලා කිව්වේ අඩිය ගහලා කිව්වට වරද්ද ගන්න එපා. මොකද අඩි තියෙනවා එක එක වර්ගේ. මොකද මොන අඩිය ගහලාද? ඒ අඩිය ගහලා වැටුණත් හිතන දුක නෑ. මේ වැඩේ තියෙන මේ මේ නිකන් අඩිය පොලේ ගන්න කියලා නේ. අඩිය ගහලා වැටිච්ච කෑ වැඩි. අඩිය ගහලා වැටුණා ප්‍රශ්නයක් නෑ. ඒවන හිත හදාගන්න දෙමුණා. මොකක් හරි වැරදි වැඩක් කරපු නිසා මේ සිදුනේ. මේ නිකන් පොලේ ගහච්ච මට මේක ඇවිල්ලා. මේ ඒක තමයි කියන්නේ අර උස උස පොලේ ගන්නවා කියන කාලයක් තියෙනවනේ. අපේ ජීවිතවල එනවා අපි උස්සලා පොලේ ගන්න කාලය. අනිවාර්යයෙන්ම. කියන්නේ අපි උස්සලා අරන් යනවා වගේම උස්සලා පොලේ ගන්න කාලිකුත් එනවා. හැබැයි ආයෙත් ඒකෙන් පස්සේ ලොකු ඉස්සීමක් එන්න පුළුවන්. මොකද හැම මොනවාද මේ මේ පල්ලම බැස්සොත් කන්දක් නැගින වගේ කන්දක් නැග්ගොත් පල්ලමකුත් අහුවෙන්න බෑ. අහුවෙනවනේ. අන්න ඒ වගේ සමහරක් වෙනකට මගේ පල්ලම කොතන තියෙනවද කියලා මන් දන්නේ නැහැ. සමහර විට ළඟ ළඟ මගේ පල්ලම ඇති. ඉදිරියේදීත් තව නිර්මාණ වලට මං හිතන්නේ කතා කරලා තියෙනවනේ. ඇත්තටම කතා කරලා තියෙනවා. නිර්මාණ කීපයකට මං ඔබ දාන කරන්න තවත් මේ ප්‍රියන්ත රත්නායක ෆිල්ම් එකක් කරන්න දැන් බලාගෙන ඉන්න ඔයා. මම මේ දක්ෂ ගායන ශිල්පී සහ අධ්‍යක්ෂකවරයෙක්. වරේක් ඇත්තටම හිත හොඳ පුද්ගලයෙක්. සහෝදරයෙක්. සහෝදරයෙක්. ඇත්තටම ඔහු සහෝදරයෙක් තමයි. මේ මොකද අපි දෙයක් කරමු කියන කෙනා මේ මට්ටමේ ඉඳගෙනත් මාව බාහිරමත් කරන ඉවරලා අපි වාව සනිපුරට පස්සේ අපි මේක පටන් ගන්නවා. මේ අපි මේ කොහොම හරි කරනවා කියන මට්ටමේ හිටියදී මගේ ඒකත් බලාපොරොත්තුවක්. තවත් ඉස්සරහට යන්න අපිට බලාපොරොත්තුවක්. අපිට බලාපොරොත්තුවක් තියෙන්න බෑ. අනිවාර්යයෙන්. ඉතින් ඒ විශ්වාසය උඩ ඇතර මම මේ කියන්නේ අපි සමහර දේවල් තියෙනවා අපිට ලෙඩ හොඳ වෙන්නත් අපේ මේ මේ අපේ සිතුවිලි හොඳ වෙන්න ඕනේ. කියන්නේ හිතේ සතුට තිබ්බොත් ලෙඩ වුණත් හොඳ වෙන්න පුළුවන්. ඕ හෙද හෙදකම කියන එකක් තියෙනවනේ. අන්නේ හෙදකම කියන එක මං හිතන්නේ ගොඩක් දුරට බලපානවා. වැඩවලට වැඩ දෙක තුනකට තුන කතා කරාම හිතේ වැඩ කරන්නේ රයිට් මම මේ කාලෙදි මේ වැඩේ කරන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒකට මේ වැඩේ කරද්දි දැනෙන්නේ නැතුව මේක ඉම්ප්‍රූව් වෙනවා. හරි. එතකොට අපි එතෙන්ට අපි යන ට්‍රයි එකක් දෙනවනේ. පාසල් කාලේ ගත්තාම පාසල් වේදිකාවේ තංගපෑවනේ. ඔව්.
ඔය කාලේ ඔගේ ස්කෝලෙන් අවුට් වුනේ? මම අවුට් වුනේ 2000 කියලා කියන්නේ. නෑ 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 අවුරුදු 10 දෙන්න බෑනේ. ඒක තමයි නිකන් වයස බස්සන්න 2000. ඒක තමයි නේ. යන්නේම මේ කාලේ තමයි එන්නේ. කාලේ තමයි යන්නේ. මොනාද වේදිකාව කරේ ස්කෝලේ? ස්කෝලේ. ඔව්. ස්කෝලේ මෙහෙම ඒ වෙලාව අපිම කරේ දැර ඉස්සරහ සැමුවෙල් ඇනස්ලි. හරියටම හරි. ඒක තිබුණානේ. අපි ඔව තමයි ඉස්සර කරන්නේ. ඕක බලලා කොපි කරලා අපි කරනවා. ඕක කරනවා අපි. ඕකේ දැන් රෑ 7ට අහන එකනේ ඕක. අනිවාර්යෙන් අපි ඕක අහනවා. තිබුණ එකම විනෝද ජවනිකාව ඕක තමයි. ඔව්. ඉතින් අපි සිකුරාද තියෙනවනේ අර ස්කෝලේ මේ මේ සමිතියක් කියලා එකක් තියෙනවා. අන්නේ සමිතියට අපි විශ්වාංගයක් මොකද ඉදිරිපත් කරන්න ඕනේ. අන්න ඒකට ඉදිරිපත් කරනකොට මම මගේ තව යාළුව දෙන්නෙකුයි එකතු වෙලා ඉවිල්ලා ඕක තමයි තෝරගන්නේ අපි. ඔව්. ඉතින් ඕකෙන් කට්ටියම හිනස්සනවා. ඉතින් අපි ওই විදිහට කරනවා වැඩි. කරලා විතර හිනස්සනවා. දැන් ඔය කාලේදී බලන්න මොකක් කර නමක් දාලා තිබ්බද මේ අහවල් නළුව වගේ? නෑ බෑ එහෙම ඒ කාලේ එහෙම දෙයක් තිබුණේ මූණ හැඩේ එහෙම ඔය වගේද නැත්තම් නෑ ඒක වෙනස් ඉතින් ඒකilla පොඩ්ඩක් කොළු ගැටව කාලේ දෙක ඇවිල්ලා මේ ඉතින් පොඩි වෙනසක් තිබුණා ඇවිල්ලා වෙනස් මම මෙතන කෙට්ටුයි ගොඩක් ඉතින් එහෙම මොකුත් තිබුණේ නෑ අපිට එහෙම නළු උනා තිබුණේම නෑ පන්ති කට්ටියව විනාසන්න ඕනේ ඒක නිසා මොකද අපි අපි නිකන් අපි විනෝද බර පුද්ගලයෝ කියලා තමයි අපිට මේක හැදිලා තිබුණේ. ඉතින් මොන හරි දෙයක් මිනිස්සෙක් හිනස්සන දෙයක් කරනනම් අපි තමයි කලාවේ වැඩ කටයුතු ඉදිරියේදී වැඩි වැඩි තව ටෙලි නාට්‍ය චිත්‍රපට ලැබිලා ඒවත් කරගන්න පුළුවන් වේවා කියලා මම සුබපතනවා. ඉක්මනටම නිරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොම ස්තුතියි අපේ channel එකට අපිත් එක්ක ඉන්ටර්වයු සෙට් වුණාට. අනිවාර්යෙන්. මලත් ඇත්තටම ගොඩක් ස්තුතියි මේ මංජුල මේ මාව මේකට සම්බන්ධ කරගෙන අද කාලය වෙන් කරගෙන ඇවිල්ලා මගේ විස්තර රටට දෙන්න පෙළඹුණාට සහ මගේ අනාගතය ගැන කතා කරාට ඇත්තටම මේ අනාගතය ගැන කතා කරන අපිට වැදගත් වෙන්නේ මේ කාලයටද ඉතින් ඒකට ගොඩාක් ස්තුතියි MM20 කියන channel එකෙන් MM20 TV channel එකෙන් ඇත්තටම ලොකු සේවයක් කරා කියලා මම හිතනවා ඉතින් ඒක නිසා මම හැමෝටම මම කියනවා මේ channel එක බලන්න බලලා subscribe කරන්න මේක ඔහුට සහයෝගයක් දෙන්න අපි ඉදිරියේ කොහොමද වෙන්නේ කියලා බලමු බලමු අනිවාර්යයෙන්ම MM20 TV channel එකත් එක්ක අපි ඉදිරියේදී සම්බන්ධ වෙමු තවත් විශේෂ කලාකරුවෙක් වෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් සම්බන්ධ වෙන අපිත් එක්ක MM20 TV